රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයේ තහවුරු කිරීම වෙනුවෙන් පිළියන්දල පැවති ජනරැලියකට එක්වීමෙන් ජනාධිපතිවරයා මේ පව කියා සිටියා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කිහිප දෙනෙකුම ජනරැලිය ඇමතුවා. ජනාධිපතිතුමා ජනාධිපතිකම් බාර ගන්නකොට මමත් හිතුවේ එතුමා නොකර බැරිකමට බාරගත්තා කියලා. නමුත් බාර අරගෙන සතියක් යනකොට ගෑස් පොලිම නැතිවලා ගියා. ගෑස් ටික කුස්සියට එන්න පටන් ගත්තා. මේ කතා කරන චන්දන කත්වයාචිත් බැලුවා, ප්‍රාතිහාර්යයක්ද මේ වෙන්නේ? මේ සුමානකට කලින් තිබිච්ච නැති, සුමානකට කලින් පොලිමේ මිනිස්සු මැරලා වැටිච්ච රටේ මෙන්න ඩීසල් ටික තියෙනවා, මෙන්න පෙට්‍රල් ටික තියෙනවා, ඉන්ධන ප්‍රශ්නයක් නෑ. මහා වෙනසක් එදා ඉඳලා අද දක්වා පියවරෙන් පියවර තුමා ඔප්පු කරලා තියෙනවා. බාරගත් වගකීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉෂ්ට කළා කියලා. දැන් අද මම පැහැදිලිව කියනවා, රාජ්‍ය සේවක වැටු අපි 124 ඉඳලා 60 දක්වා වැඩි කළා තියෙනවා. විෂමතාවයේ සම්පූර්ණයෙන් අයින් කරනවා රාජ්‍ය සේවයේ. ගුරු විදුහල්පති, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන මේ සියල්ලම මැයි මාසේ කමිටුවපත් කළේ. අගෝස්තු 12 කැබිනට් පත්‍රිකාව ආවේ. මේ වෙනකොට අවසාන වார்த்தාවත් ඉදිරිපත් කළා. අවසානයි ඔය විෂමතාවයේ කී කිය රජයේ සේවකයින්ව කොළඹට කැඳවලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයටත් ගෙන්නපු අය. එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වචනයක් නැහැ. කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ කියලා. අපි පෝලිං වල හිටපු යුගය ඇත්තටම අපිට අමතක වෙලා තිබ්බේ. මේ මැතිවරණ ව්‍යාපාරය නිසා අද අපිට ආයෙත් මතක් වෙමින් තියෙනවා. ඒක මතක් වෙන්නේ අපි වැරදි තීන්දුව ගත්තොත් ආයෙත් පෝලිමක ඉන්න අවදානම තියෙන හින්දා. නියත ජනාධිපති හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ 22 ඉඳන් පත් වෙනකොට මට ආඩම්බරෙන් කියන්න පුළුවන්, මගේ ආසනෙන් අවුරුදු 20ක දේශපාලනය මං අවසන් කළා. පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සේ ජනාධිපතිතුමාව දිනවන්න කියලා. අපිට කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න විදිය, අපිව දේශපාලනයේ අතපොත තියලා හරි දේ වෙනුවෙන් පෙනී සිටින්නට එදා කියලා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මිත්‍රවරුනි, මේක තමයි ඇත්ත තත්ත්වය. අද මං වගේ විශාල පිරිසක් සමග ජනබලවේගය තුළ ඉන්නවා. හැබැයි අද ඒ අය නැවත කල්පනා කරනවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොහොමද පාර්ලිමේන්තුවට යන්නේ කියලා. මං ඒ අයට කියනවා, වරද්දාගත්ත තැන ඒක තමයි. හොඳින් මතක තබාගමු, අපේ මිත්‍රයෝ ජනතා විමුක්ති පෙරමුණ වැරදිලාවත් රට රවට්ටලා රට නොමගේවලා ජනාධිපතිකම ගන්නවා කියලා කියන කතාවේ 3 දෙනයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. 3 දෙනෙක් මන්ත්‍රීවරු තියාගෙන අනුර දිසානායක කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ගිනියන්නද නැත්නම් හිතුවක්කාර ආණ්ඩුවක් ගිනියන්නද කියලා ඔබ සැමට තේරෙනවා. අදත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට බහුතරයක් පාර්ලිමේන්තුවේ නැහැ. කොහොමද යා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අනපනත් ගැනල්ලා වැඩ කරනවා කියන ප්‍රකාශයන් ක්‍රියාත්මක කරන්නේ? එනිසා අදත් පාර්ලිමේන්තු බලයක් තියාගෙන ජනපති ධූරයේ විජයග්‍රහණය සමග අපේ මාතෘභූමියට ඒ අලුත් විශ්වාසනීය ගමනකට රට පරිවර්තනය කිරීමේ බහුතර බලය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන ටික තාම ඕනෑකමින් මතක් කරන්න ඕනේ. මෙහිදී ජනරැලිය ඇමතු ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා